ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්චායන කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා බද්දකච්චායන කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත් වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීගායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීගගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත් වුණි. එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි. කුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු राजमालिकूत අබරයි කුඹක බූතේ කියන්නේ අර වලවා මුඛියගේ බැල් කොටේ ඉන්න මේ වලවා මුඛියගේ නගන්නේ මලන්ඩීදව නේ නම්වත් එක රාජමාලිකාල සේවයේ කොළ අර චිත්‍රා කුමාරින් නාන්සට රාජකුමරෙක් ලැබිච්ච දුයි ඕකුන් දෙන්න තමයි මේ කුමාරයව තැන්න රාජමාලිගාවෙන් හොරෙන් පැනලා මොනවා මල යන්නේ කොයි එතකොට මේ රාජකුමාරයා राजकुमारी
රාජකුමාරයාත් මියදුනා කියලායි මට හබර දෙන්නේ. මෙයා හබරයි ගුම්බක බූතේ හිටියේ නම් අර වලවා මුඛියාගේ පැල් කොටේ. රාජකුමාරයෙක් නම් හිටියේ නැතුව. පරමුඛ මාමණ්ඩියේ පැල් කොටේ ඉන්නේ පණ්ඩු විතරයි නෝ යම්ම. කවුද ඇකෙල්ලි පණ්ඩු කියලා කියන්නේ? ඈ බයි එහෙනම් මාත් මාගේ දියණියත් මේ මාළිගේ කරා පැමිණීමේ ගමන වළක්වීමට උත්සාහ කරන්නේ. මොනසිට බාගා මොනතරම් දේ සිදු කරත් මට ඒකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නුඹටවත් පුත්තියටවත් තිස්සරාම මේ සහෝදරයන් කාටවත් එඩි ඉඩක් ලැබෙන්නේ නැහැ. නගරණි යක්ෂණියක් විලාසින් මා ඉදිරියට පැමිණ මා සමගින් ගෝරනාඩු කරාය කියා සිටනවාද මා බිය වේවි කියා. නුඹ 38ක් තර්ජනය කොට තිබෙනවා. නුඹගේ නාග කුලයේ බිල්වර සමගින් පැමිණ මේ මාලිකාව විනාශ කර දමනවාය කියා. එවැනි බැරෑරුම් ප්‍රකාශ සිදු කිරීමම නුඹව දඟේ දමන්නට පවා වරදක් බව හොඳින් සිහි තබා ගන්න නාගරාණි. අප මේ සියල්ලම අබේ රජතුමාට පැවසුවා නම් ඒ යාමේම නුමවන දඟගේ දමන බවන මහට හොඳටම විශ්වාසයි නගරන්නේ. කවුරුවකි? නුඹේ සේනම් බලා සිටින්නේ මාව දඟකේ දමා දඬුවම් ලබා දෙන තෙක්ද? එසේනම් ඉතින් මාව දඟකේ දමා පෙන්නන්නටකෝ. නුඹ සිතා සිටිනවාද මාව දඟකේ දමනකම් මාගේ ස්වාමියා නිහඬව බලා සිටීවි කියලා? සිග්නල් චාකෝල් ලෙමන් දන් තාලේපය සුදුවන් දත් දෙපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා මහවිරු පාණ්ඩු පාණ්ඩු කියලා කියන්නේ මාමණ්ඩි පරමුඛ මාමණ්ඩිගේ පුතණ්ඩි. එකත් දෙකටම ඔය පාණ්ඩු කියලා කියන්නේ චිත්‍රා කුමාරින් නාන්සේගේ පුරාසිය දෙන පුත් කුමාරයවත් නැතුව නැතුව මල යන්නේ. කියලා කියන්නේ වලවාමු බී බී කුරා පුතරුවා. ඒක චිත්‍රා කුමාරින් නාන්සේගේ පුත් කුමාරයෙක් වෙන්න හැටියක් නැතුව. කොහොම වෙත තක්කන්නේ? මට මේ සිද්ධ කරපු වැරද්දෙන් ගැලවෙන්න හැටියක් පෑදිලයි තියෙන්නේ. පුත්‍ය කුමාරයා හබරවයි ගුම්බක බූතවයි මරාදමන්න හොයන වෙලේ ඕන් දෙන මේ දොරමඩලේ ජීවත් වෙනවා කියලා මං ගොහින් උත්‍ය කුමාරයට පැවසුවා නම් මම මේ කරපු වැරද්දෙන් උත්‍ය කුමාරය මාව ගලව ගන්නවා. මේ මාමණ්ඩි ඒක මොන තරම්නම් නොහොබිනා වැඩක්ද? අපරයි කුම්බක බූතය ගැන දොඩන්ට එපා මාමණ්ඩි. මට මේ සිද්ධ වෙච්ච වැරද්දෙන් ගැලවෙන්න තියෙන එකම කොරමේ තමයි මං ගොහින් ඕකුන් දෙන්නගෙන ඔය පුත්‍රි කුමාරට පවසන එක කියලා. මේව නැතුව මම මේ වැටිච්ච අමාරුවෙන් ගැලවෙන්න හැටියක් නැතුව. කවුරු මොනාද දෙවුවත් මං ওই පුත්‍රි කුමාරට හබරේ කුම්බක බූතය ගැන දොඩනවා. මේ කල්පනා කොලේ මං ගමේ කාලගේ හැකෙත් හරි මතක් කණ්ඩි හැකේ ගම්මු හැක කරනවා. ගම්මු විතරක් නෙමෙයි මුත්‍ය කුමාරයාත් හැක කරනවා. පාණ්ඩුවා ගැන චිත්‍රා කුමාරින් අහන්සේගේ රහසින් හැදී වැඩෙන කුමාරයාවත්ද කියලා. අම්මණ්ඩි අම්මණ්ඩිටත් ඔල් මාදෙද? පාණ්ඩු කොහොමේ චිත්‍රා කුමාරින් අහන්සේගේ පුත් කුමාරයා වෙන්නේ? පාණ්ඩු කියන්නේ ගන්තුරානේ මීමන්ජන් දක්කන කොළු කෙටෙක් නෙවෙයි. අක්කණ්ඩි කියන්නේ ඒ ඔය පාණ්ඩු කියලා කියන්නේ චිත්‍රා කුමාරින් නාන්සිගේ පුත් කුමාරයා වුණා නම් මට හොඳ පුතක් බෑදෙනවා. කොහොම වුණත් අක්කණ්ඩි මං ගොහින් උද්දී කුමාරට ඔය හබරයි ගුම්බක බූතය ගැන පැවසුවාම ඔය ඔක්කොම රහස් එළිවි. අපට ආරංචි ගිරිකණ්ඩ ශිවත් නුඹගේ ක්‍රියාවන් නිසා දැඩි කෝපයෙන් පසු වෙන බව නුඹගේ දියණියම පවසා සිටියා. මාලිගාවේදී ගිරිකණ්ඩ ශිවත් නුඹත් අතර නිතරම ගැටුම් ඇති වෙනවායි කියා නුඹගේ තින නපුරුකම් නිසා. මුසාබස් පවසාන්ට බකවුරවකි මාගේ දියණිය මට විශ්වාසයි. අප අතර සිදුවන කිසිම දෙයක් කිසිවෙකුටත් පවසනා කුමරියක් නෙවෙයි යේ. ගිරිකණ්ඩ ශිවත් මාත් අතර කිසිදු විරසකයක් ඇති වී නැහැ. ඔහුත් මාත් සමග දිවෙන්නේ පුදුමාකාර බැඳීමක්.
අපේ රජතුමා මින් පෙර වතාවකුත් මාව දංකේ දැමට සූජානම් වුණානේ. එහෙත් ඔහු මාව දංකේ දැම්මේ නැහැ. ඒ වැලකුණේ මාගේ නැන්දෙනගේ අනුකම්පාව නිසායි. නැතිනම් බලා ගන්නට තිබුණා. අපේ විසින් නුඹව දඟගේ දමන හැටි. නාගරාණි නුඹ කිසිසේත්ම මේ රාජකීය පවුලට ගැළපෙන්නේ නැහැ. නුඹත් එසේමයි කවුරුවකි. නුඹත් මෙලෙස රාජකීය පවුලකට උරුමකම් කියන අයෙක් නොවේ. මාහට දේනියක් හෝ සිටින. නුඹට දරු සම්පතක්වත් නැහැ. එනිසාවෙන් තමයි මාගේ දියණිය හටත් භූමි හටත් මෙලෙස විරසකම් පාන්නේ. දරුවෙක් සිටින්න එපායි. දරුවෙක්ගේ වටිනාකම තේරෙන්න. නව ලයිෆ් බොයි වෙනිවල් සහ කුමාරිකා විශබීජ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි. මහවිරු පාණ්ඩු සෙලි අනේ මම කලබල වෙනුනන්නේ මොකරි ප්‍රශ්නයක්වත් ප්‍රශ්නයක් නම් තමයි පාණ්ඩු හැබැයි මට නෙවෙයි පාණ්ඩුලාට එබොත් මට වැටෙන්නේ නැහැ සිලි පුරස්නේ මොකක්ද ඒක දොඩන්ට අපේ බරණ මාමන්නේ ආයෙත් වංගියක් අපි පැල් කොටේට ඇවිදින් පාණ්ඩු බරණ මාමන්නිට හබරයි ගුම්බක බුතේ මුලිච්චි වෙලා තියෙනවා අපේ බරණ මාමන්ඩි අපිට දෙඩුව පාණ්ඩු මීට කාලෙකට ඉස්සරින් හබරයි ගුම්බක බුතේ එක මාලිගාවේ සේවය කළා සිලියෝ දොඩන කතාව මට විශ්වාස කරන්න බැරුවා හබරයි ගුම්බක බුතේ මට සිලිය දොඩන්න නැතුව ඉන්නේ නැහැ राजकुमारे මේකේ වටිනාකම නොදන්නා නිසා නේද? උත්ති උපතිස රාජේ දරුවා නමු අමුවේ මරා දැමු. නගරන්. ඉති කලට මා දරුවන් වදන්න. එසේ නොමැතිව දරුපල නැතිව නෙමේ නගරාණි. මම දන්නවා. අපාට පුත් කුමාරයෙක් උපදිනවා. මේ උපතිස රාජේ උත්තිට පස්සේ රජ වෙන්නේ. මෙහි සියසුන්ට පත් වෙන්නේ මගේ පුත් කුමාරයා. ඒක හොඳින් සිතපක්. පන් කුමරෙකුව මේ මේ සිහසුනේ රජකමට පත් කරා තමාරයින කෞරවකි මුදින් සීතබා ගන්න උපතිස්ස රාජ්‍යයේ අබේ රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වන්නේ රැජිනා ඒ මාගේ දූ කුමරිය පාලි පාලි නුඹගේ දූ කුමරිය මේ රාජ්‍යයේ රැජිනා නගරාණි නුඹ දැනගම් මේ උපතිස්ස රාජ්‍යයේ මේ රාජ්‍ය කවරදාකවත් රජිනකට උසුලන්නට වරන් නැතිවක කෞරවකි මාමාගේ දූ කුමරිය මේ රාජ්‍ය රජිනකර පෙන්වන්නම්කෝ ඒ පෙරී වෙන හැම එකෙක්වම මා විනාශ කොට දමනවා කෞරවකි නුඹ මා මාගේ දියණියත් මේ මාලිගයේ කරා පැමිණීමේ ගමන නවතාලන්ට උත්සාහ කරන්න එපා. මේ ගමන නවතාලීමට කිසිවෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. නගරාණි ඔබ දැනගන්න. මේ රාජ්‍ය ගෞරවකී කුමරේ කියන්නේ මට. අපේ අම්මන්ඩි දොඩන විදිහට නම් පණ්ඩු බරණ මාමන්ඩි බේගල් දෙසා බාන්නේ නැතුව
पांडु हबरागे नुई गुंबक बूते के नुई यहाँ ले बालांटो को मुकदे किया ने क्यों उदासी मम्मी का ना हबरागे यहाँ ले जनगणना को मम्मी पांडु के दोड़ान टावे पांडु अपे बारने मामांडी नारक वेड़ा कोरांट दान उन्दे हादान ने हबरावाई गुंबक बूते वाई उत्तिय कुमार के हसु कर ला दे ऐसे लीगे मामांडी हबरावाई गुंबक बूते वाई रजमाली का वड़ा सुकरांट दान चित्रा कुमारीन वहां से भीकरुपु पुत कुमारया होर रहस्यम मालिकावें पिटमांकुरला तीयेन्ने हबराय गुंबक भूतय किला मुत्ती कुमारयागे हिते हकेयक मतुवेला तीयेनालु पांडु हबराय गुंबक भूतय इन्न तनगेन मुत्ती कुमारयाट गोहिल्ला दोडला बरण मामांडी हदान्नी उंदे कोरापु वरदेट मुत्ती कुमारयालावु समाव गन्न मे हेम कारणावक्म पांडु गोहिल्ला हबरटय गुंबक भूतटय दोडांट पांडु हुंदासिनी सेलियो दोडपु देवल मं हबरटय गुंबक भूतटय दोडान्नंको बारने मामांडी दोड़ापु हेमदयाक्म बेगलयाक वेंट विधिहक नैतुव पांडु दैनट मात हबर मामांडी उत्तिय कुमारया मुलिच्च वेंट यानवेत हबराय गुंबक भूतय दोरमंडले इन्नवा कियला उत्तिय कुमारयाट दोडांट हबरटय गुंबक भूतटय विन्नहियक सिद्धु करन्न मयंगे डक लबेन्नै नैह सेली विन्नहियक सिद्ध उनाट पस्सेन पहु पसुतैविलि वेला वेडक नैतुव पांडु मटे इन तेरुवटम विश्वासयि पांडु नोदन्न रहसक मेतन तियेनवा कियला पांडुला अपि ए काले पुंचि संधि मे वगेन होया बैलुवे नै नै पांडु आ दिगमनी तिस ऐ नुबला सियाल्लन्म मा नतियामेदी मागे तियने भूमि हट मुसाबस पावसमें नए डे तावा तावा दुख देने, ऐनु बुला ऐला सोगाने, ऐनु बुला पावसासीरी नए डे, ऐगी मैंने नु त्यानु नु माचित्रात नोड़ बाव, ऐस सत्य खबदा हो ऐ धनका त्युती दीक गामिनी, ऐनी सातमा ये डे सत्य धनके नी मरापे इड़ साला स्वाती बेने, सत्य तमाई भूमि, मटे दावा चित्रा भी कोड दिए नहीं किये न ඒ සත්‍යක් නොවේ කියා තමයි දිග්ගාමිනි අප පවසා සිටින්නේ අප එදා සිටම නුඹලාට පැවසුවා නුඹලාට ලැබුණේ පුත් කුමරෙක් කියා අප මේ සත්‍ය මේවන විට හෙලිකොටගෙන තිබෙන්නේ භූමි කියන්නේ වෙනත් පුරුෂයෙකුට දාව වෙනත් ස්ත්‍රියක් බිහි කළ දැරිවියක් තිස්ස නුඹ පවසනාදී අසා සිටිද්දී මගේ සිතට මහත් කෝපයකුත් සිතට මහත් වේදනාවකුත් දැනෙනවා මාගේ දිනයක් නොනාව බව පවසනදී මාට අසා සිටියේ නොයක් ඉතිස්ස අප මේ සත්‍යයට මුහුණ දී යුතුයි දීගාමිනී අපගේ චිත්‍රාත් මෑණියොත් මේ සියල්ල දන්නවා උන් හොර රාසේ මේ බිහි වූ පුත් කුමාරයව මේ මාලිගාවෙන් පිටමන් කළා හබරාටත් ගුම්බක බූතාටත් තමයි මේ රාජකාරිය පැවරුනේ උන් එදිනම කාගේ හෝ ස්ත්‍රීකට දාව බිහි වූ දැරවියක් මේ මාලිගාවට රැගෙන ආවා ඇය තමයි භූමි අප මේ සත්‍ය පිළිගත යුතුයි දීගාමිනී තිස්ස මාව පොසනා දෙ විශ්වාස කරන්නේ නැහැ ඒ නුඹාටින් සිදු වරදක් දීගාමිනි අප තව ටික දෙවකින් සොයා ගන්නම් කො භූමිගේ සත්‍ය දෙමාපියන් කවුදයි කියා එතකොටවත් නුඹ විශ්වාස කරන්නේ භූමි නොවේ දීමිය නොවේ කියා චෙලිකට හැදිවිද මේ කාරේ ඉෂ්ට කරන්ද චෙලිකට හැකිද මනුස්සෙක් මරාද මට කුමරුනේ යක්ෂා ආත්මවල සිටිනේ යක්ෂ යක්ෂණියන්ට හැකේ මනුෂ්‍ය වේශයන් අරගෙන යම් යම් දේවල් සිදු කරන්නේ